රවසානායි සිර්දනටම අපි ගිය සතියේ යම්කිසියාකාරයකට භාාව ගෙන එක්ස්පරරිමෙන්ට් කීපයක් කරල බැලවා. අද තව වෙනස් විදිිකුත් කරල බලමු. අද අලුතින් කීප දෙෙනෙක් එකතුවෙන නිසා පහගේ සතීටිකත් නැවත රිපිටුත් කරම එක අපිත් යංග සියාකාරකට තේරු නැත්තන් හිටපකටියට මං කියීන පොන්ට කල්ද ගන්න අප අ ඒ කරල බලමු. මෙතන අපි අද කරන්න ලනි යි ඩක්. එකන එලෙක්ෂයක්හගෙන එක තියනක අයත්මක ඉගෙන ගන්න එකක්න වෙයි අප අදදැකීමට සමිප කරගන්න දිියත්මයක් ියද කරන්න. ඉතිං භාවනාව කියන්නේ තේරුම් ගොඩක් තිනෙන පදයක් හරියට දැන් අපි කොළම කිව්හම එක පැතිකඩල් ගොඩත් තියෙන. කොළම තියෙනව කුරුදුුවත් තියවා හැටේවත් තිෙනවා පෝට් ටි තිෙන කොටහේෙන තියෙනවා මේ ඔක්කොම එකිනැකට සම්පර්ණයෙන් වෙනස් චිත්‍රපිට මවලදන්නේ නමුත් අපි ඔක්කොටම පොදුවේ කොම කියල ව්‍යවවාහ කරනවා. ඉතින් භාවනාවත්තේ වගේ ාවාව ගත්තාම අපිට සවන් මඩිටන් ලයිට ම in ප්‍ර මට ්‍යයන භාවනා කසින භාවනා පිළිකුල් භාවනා විපස්සනා මෛත්‍රී භාවනා ඔය වගේ ජාති ගොඩක් නම් මෙහනවා. මම මේ වගේ තියෙන වෙනස ප්‍රායෝගිකව ඔයාලට ප්‍රායෝගිකව යාල මෙහෙ වන්නම් මේ වෙන සඳන ගන්න ඒත්තකම අපිට අවශ්‍ය මොනත් විද්‍යභාාවාවදද කියෙක තෝර ගන්න අපිට කියන තමට අශ මොන විදිය බාවනද කියෙනෙක එතක මමකිව බුද්ධදර්ශනය භාවනාව සම්මාදිට්ියය කියනකත් එක් ඇදිල තියන්නේ. ඉතින් අපි මේ භාවනා සම්මාධිට්්‍යිය හොයාගන්න පූර්ණය කරන්න පාච්චි කරන එකට. හැබ පොඩි ගැට ඇත්තිනවා තින. මේ භාවනාව සම්මාධට්්‍යියය තියන කෙනෙක්ට විතරයි සතර සති පට්ානය කියන භාවනාව වඩන්න පුළුවන්. එමටත්න් සතරස්ට පට්ානය වැඩන්නේ සම්මාධිට්්‍යිය තියනෙනනෙක්ට විතරයි. අනිත් පැත්තට මේ සම්මාධිට්ටිය පූර්ණය කරගන්න භාවනාවත් තෝන කරනවා ඉතින් ඒ ගැටේ අපි කොතනකින් හරි ලිහාගන්නවෙනවා ඒ. ඒගේ කැට කහිපයක් ම ඉස්ලදි කතා කරන්න. ඉතිින් දැන් මෙතන වනත් භාවනා කරන්න කියලා විවිධ අදහස් වලින් එකතුවෙච්ච කට්ටිය ඇති මතක දන්නෑ මම පලවෙනි දවස මේ සාකච්චාමාවව පටගන්නකොට මංවිස්තර කරා මිනිස්ුවයි ආගම් මධහන්න කියලා. අපි පුරුද්ධට සංස්කෘතිකව ආගම් මධහනවා. චාරිත්‍රයට අධානවා. ඒවගේම භාවනා කරනවා චාරිත්‍රට. හිතේ බරපතල කණගාටුවක් ඇතිවන්හම. මොකක් කරරි හිතට වදෙන හේතුවක්කාවම. පි එකක් විදින්නනත් ආගම් පාවිච්චි කරනවා භාාවනනා කරනවා තෙරපිය එකක් විදියටට. සමහල්ලාට ඇක්කඩමිකින් ට්‍රෙස්් එකක් දිට එම නැත්තන් ඉන්කවිසිටව නිසා මොකක්හරරි අලුද්‍යයක් හොයාගැන්න තියෙන හොල බලන්න තියන උනන්දූ නිසා ඒ විදර අප ආගමක් අදනවා බාාවනට රයිකල් බලන මේ හැමජාතිමක කටට මට මේ පහුග දවස්ටි කතාා කළතිෙනවා. නමුත් මේමට අමතරව තමන්ගේ අභ්‍යන්තරයේ මොකක් හරරි ලාම්ම එකක් වදිනවා නම් ී කන එකක් තියෙනවන අගන්න ඒ ඉවෝස්සේ දර්ශනය බාාව හොයාගෙනටියකුත් තින්වා ඒ එක්තරායි දිගට සික්ේන්ස එකක කියන්න පුලොන්. අපට අපි දන්නන්නේ අප හොන් ය උත්තරීමමොක්ද කියලලා ප්‍රශ්න කන්ද කිය දන්නන නමු අපිටිහිතන මෙන්න මේ පැත්ත අපිහිල බලන්න නොන් කිය එක සහරලාටර ඉවෙන් වගේ එන එකක්. හැබ ඉතිංහර ඉහත කියපු සංස්කෘතික කාරණා නිසා එකනේ. මතත්ත ාවා කරනි මා භාවන කර බලන්න ඕන ඒමනත්තන් හිතේමාරුවක් හිද එක සමය කරගන්න කුතුහලේ නිසා හරි කියන මොනොයම් හරි අවශ්‍යතාවයකට කවරුහරි කෙනෙක් ආවනං ඒ ඒ ආපු කෙනටත් මේක හො ගන්න පුළුවක්. ඒක ප්‍රශ්නයක් නැහ. හැබැයි අන්න ඒ කියපු අවශ්‍යතාවන්ට වඩා වෙනස් එකක් තමයි. අපේ ආරය පර්යේෂණයට මෙතන ඕන කරන්නේ පැවැත් මේ ජීවිත ට ගැමරඋත්තුරයක් හොයාගනීමේ අවශතාවයක් තමයි එතින තියෙන්නේ ඒතින් ර කිවගේ කලින් කරනු උඩ. ටහ එතැන්ට එඩ පුුවක් නමුත් ආවට පස්ස එතන නැවතන්නේ හේතුව හිද නෙවේ. ඉතිං මෙතන භාව ආපාරක්තිී තෙපිය ටික් පත්තම පෙන්න්න නමු ඒකනවේ ආර් පර්ශනණ ූලික ලක්ය නමුත් මගහිතන්න ගොඩ නෙට ප්‍රජනත්ති ඉතින් කලින්දක මකිවා අ පටාචාරා කිසා ගෝතමී වගේ කතාහලතිෙන තමන්ගේ ජීවිතයේ ලොකු දුක්කාවම ස්වාවිාන්සට ඒ කියලා ස්මින්නන්ස කෙනෙක්ට හරි කටහයක කියලා භාවනා කරලා ආගමක් පලෝ කරලා ඒකින් සහන බලාපොරොත්තුවන කට්ටිවා. හැබැයි මට හම්බුවන පටාචාරල කිසා ගෝතමීලා හරි බුදුහාමුදුරුන්ට හම්පච්ච අතර හැරි මම සහලට ලොකු වෙන සදකින මොකද පටාචාරා සහ කිසාගෝතමී යම්කිසි හදවත දෙදරවන කම්පනය කරන සිදුවීමක්කුට එතැට වා කතාව අපි දැන්වනි. නමුත් ඒ කට නැවතුන ඊට වඩා එහාට කියියයක් අවබෝධ වන් නිසා ජීවිත ඒ දුකට ඒ කට්ටිය නැවත කවදාවත් ජීවිතය පත්වන්නේ ඇ මන්ද කල තියෙන මටහම්බෙන සමහර කට්ටිය ගිය අවරුද්ධ හිතරනැගෙන දුකට තාවකාලික සහනයක් කරගෙන යන ඊළ ගෞරුද්දෙත් ඊට සමානම අඩුවඩිවශයෙන් සමානම ප්‍රශ්නයක් අරගෙනවිලා ඒකට උත්තරයක් හොයනවා ඒක අයිවන් කිසි රද දකින්නේ මද අවුදු ානත්ති සිදන්නක් කෙනෙක් ින්න්නවා ලංකාවෙක් කෙනෙක් නෙව මට නිතරම එක්ඒක මාස හයංහයට ඒක ආරය දුක්කිදිරිපත් කරන. ඉතින් හැමේකටම මම ඒයට සොලියෂන් එකක් දෙවා. නමුත් ඒක අරංගිල්ල ආයි මාසාහට පස්සෙ අයි ඒ වගේම අන්ඩාගෙන වැලපීගෙන එන කට්ටි ඉන්නවා. ඉතිං ඒක ආර්ය පාර්ෂය එනිවයි. ඒක අපිට ආගම තියෙන භාාවවින තෙරපියටික් පට මයි ඒවිදි ආකාරය ඉන්ස්්‍රක්ෂණය එකින් අපිට නවත්තන්න පුළොක්. ඉතින් කෙනෙක්ට හිතේ තියෙන කනස්සල්ල හිතය මාරු කැළබිල්ල බය. තිකරගන්න භාව යොදාගන්න පුලොන්ගේදත් මන් කියල් දෙන්න. මෙතරද ඇතගත්තේ අපිට පශ්‍ය මොකක්ද කියනක අපි තේරුම් ගන්න. ඒ අතරේ ඔයත් අපිට අශ්‍ය කතර අනන්න හමුරුවට ඕන ජැන් ැහකුත් මේ ඇතලති නවා අ එකතම ආර්ය පර්ශණය මොලික ලක්ක නමු ේතර අපි හැම දෙෙනම තමන් අවශ්‍ය මොක්ද කියනක තොරගන්නත් තෝනි. ඇතරම මේ සාකච්ඡාව එක බාගයක්ම කෝට එකක්ම මං වකලේ හිතේ පතුල බලන්න යම්කිසි නිවහල් භාවයක් හදාගන්න ඕනි. තාවකාලික හරි හිත න වාස න්න ල ැන හිතේතිනන්න්න නොකැළඹබුණු සභාවයක් යමකිසි ාරයක තියනක වාසියක් තියෙනවා. ඉතින් අර ගිය සතියට කලින් ද මම මේ කරගෙනගේර ලෙක්ෂ ටයි්පට. ඒ වගේ මේ වැඩ සටහන දග ස තින ම්ගර ෙක්ෂ ටයිප එකටන එකක ඉන්ඩිවිිජුලි එක එකනාට මෙතැනඉන්න කීපදෙනෙක්කිින් වන කීපදනට ඉන්ඩවිජුලි අවශ්‍ය විතරයක්තවයි මෙතන තින නිසා අප ඉන්ඩ වි ුෝලි සාකච්ාරම, තමන්ට තියෙන ගැටලෝ ලියයාගම මකද වෙනක් නෙක් තිය ගටලුව මටත් තියන්න පුළුවන් නමුත්මං ඇත්තට හොයාගණ්ඩෝන මට තිෙන ැටලුව. හැබයි එතනදී තවයි එකක් තිවා මම එකකිනෙක්කනට අවශ්‍ය දේ විතරයි කියන්නේ. පුළුවන්තරම් මම කටපරිසං කර බ්‍රේග්ගහගෙන කතා කරන්න පුරුදුුවෙන්ඩෝන මෙතනදි. අර අංගම්පොරතිනානි අංගම්පපුොර එතකොට ඉස්සර හෙල වෛදක්‍රරේ ඒ තින ගුරු මුෂ්ියි කියල එකක්. ගුරු මුෂ්ියි කියල එකක් තිෙන. ගුරු ෂ්ටිය ැන් ඇයි මම මේ භාාවනාව ධර්මය සම්බන්ධ ගුරුමෘෂ්ටි ඇතිය ගන්නේ මට තරහක් නෑ කාත්තෙක්වත් එත් එක්ක ම කවරහරි මට වඩා හොඳට මේ ඉගෙන ගැී කල ඊරෂාවක කුත්නෑ නැත්තං තවවිතති ඔන්නමට පොරවෙන්ඩ බලුවන් එක ම ඔයාලට දන්නවට වඩ යමත් දන්නවා කියල එහම මාන්‍යයක් හදාගන්න හමුණාවකුත් නෑ ඒක කරන්න එකම එක හේතුවක් කින්ද. ඔයා හතිනොත්දන්න මේක මේ හිීළුවක් වගේ කියන එකක් අර ජයරත් මල්ශලාාවට තිනලු මොටෝ එකක් අහම තැනමතිය අර ඉස්කොල තින මොටෝස්සේ වගේ ජයරත්න මල්ශාලා තියෙන මොටයක තමයි අපි රෙඩි ඔයාල රෙඩිද කියලා. එක ජරත මල්ශාව හැමතිසම ෙඩි මනිියක්කම කපල එම්බාම් කල දෙන්න ඔයයාලගහන්න ඔයාල රෙඩදි කියලා ඔයා ැරිල දින්න කියලා. ඉතිං ඒකනිකම් විිහිුවක් වකිවට මට තේවා ඒ වගේම අදහසක් මන්දක් මේ ඉන්දියාව හිදු බ්‍රාහ්මණ යගාවත්තේවා ඒකටේ නිතරම කල්පනා කරනකත් තමයි මේ ගුරුවරයා පහලවෙන්නේ ගෝලය රෙඩි උනාහම කිය. එකන ගෝලයා තත්වයකටාවම තමයි ගුරුවරය පහල වෙන් එතකොට ගරුවරයා ඕන තරම් පහල වෙන ඇතකල් ගරුවරයා දුර් ලබයි. ඉතිං මමත් යම් කිසිආකාරයකට ගෝලෝටික රෙඩිුවෙන කල් මම කරන්න වාලව වටය වන එක විතරයි. ති එක නැමතත් ඒක තරහත් නිසා කර එකක් නෙවෙයි. ඒක තමයි මේක හැටිවාලට තේරී මංහම අයි කරන්න කියලා නොදැංගපි මේ කරගෙන යන්නේ හරිම බෝරරිං වැක්. රි වැඩ දිගටම කරගෙනයන්න තරම් යාට හිතේ නැඹරුවක් නැත්තං ඇත්තරට ඒක නොකර එලියට නක තමයි හොඳ. ඉතිංඒ ඒ හිතේ නැඹරුව එනකල් මංවලව තවත්ඒ කම්මලි තවත් කම්මලි ැන්වලට යවව ලන ඔයාලත් එතකක් ලින්වද කියලා ඉතිං ඔයාලගම මේ බලාපරොත්තුන්න රෙඩිනස්ටටකට කියන නම තමයි ශ්‍රද්ධාව මේ ශ්‍රද්ධ වූඩ තමයි මේ අපි ඉගෙනගන්න ඉතුරු ඉගෙන ගන්න කරුණු ටිකරඳා පවතින්නේ ඇති පස තවයක් කියන්න පළ මේ මොකක්ද මේ ශ්‍රද්ධාව කියන්නේ කියලා අපි ගොඩක් කලාවට ශ්‍රද්ධව කියෙනෙකෙන හලතින්නේ හරි බයමුසු ගෞරවයක් තියෙන පිළිමේකට හරි පූජකයක්ට හරි බැඳලා පිහිට දින එකක් එහෙමකට නවෙයි අපි මෙතැන ශ්‍රද්ධාව කියර කියන්නේ අපි කොහමාරි බලමු මේ ශ්‍රද්ධාව කියෙනෙකත් හෝර ගන්න නමුත් මෙතැ ඊීළගට එනවා ප්‍රශ්නයක් මලි ප්‍රශ් මයි කහොමද අපි හරි ගුරුවරයා සහ හරි දර්ශනය තෝරගන්නේ. දැන් ඒක දති හමුරු එකඒක දති දර්ශන තින ප අප පන්ටරනට් එකට ගිල්ල බැලවත් ඒ එකක දර්ශනතිනවා. කොහොමද අපි හරි දර්ශනය හරි ුරුවරය තෝර ගන්න. මේ ගී සතියත් මගින් කහිපදනෙක්කවා කොහමදිය තෝර ගැනීම කරන්න කියලා. ඉතිං මෙහෙම එකක් තියවා. දැන් අපි හරිද වැරද්ද කියලා තෝරගෙන. මු ජීවිතකාලම ඕකට කැපකරන එක ඇත්තටම ලීපොෆ් ේත්තකක්. ශ්‍රද්ධාව කියර කියන්නේ ලීපොෆ් ේත්තක්. එකන අපි ඇස් දෙක වහගෙන මොකටද පනින්න කියල දන්නේ නැතුව පනිිනවාගේකක් තමයි එතර තියන්නේ. හබැදැන් මේක වැයාලිතේ මේ හරි රිස්කකි මෝඩ වැඩක්න කියලා. නමුත් ඇත්තටම අපේ ජීවිතේ ඉගෙන ගැනීම කියනක පදම්වෙන්න මෙන්න මේ ්‍රද්ධව කියනක කුඩ ම දාහරයක් කියන දැ මෙතන ගොඩක් ඉංිනීස් ල. ඔයාල එක දැන එක සමානයි දෙක කියන එක කවදල් ප්‍රශ්න කලලාතියනවාව. පොිකා පොඩිකාල ප්‍රශ්න කරන තන් කැම්පස් යනකාලේ ප්‍රශ්න කලති නවද. එම ත්තම් කැපස් කියයාට පස්ස ක්මල ඩිගිතිවවෙරලා දැංහරි ප්‍රශ්ණ කරලතියනවාද එක් දන එක සමානයි දෙක කියන එක ඇත්තට මෙහෙමද කියලා. මදසල්ම පොතක් කියවනවා බටන් රසල් කියලා ෆිලො ෝෆක කියෙනෙගේ බ්්‍රි් මැතමටිෂන් කෙනෙක් ප්‍රින්න්සිපියයා මැතමැටිකාක් යගේ පොතේ නව එක්දස් නමසය ගැනගල ලේලතියන්නේ ඉතින් ඒ පොත්ත ඇතර මංක කියවන්නගත්තේ. ඒ එයාගේ ෆිල සොෆිකල් පැත්තනිසා මොකද එ ගොතක්ලියල ති න හිිට ස්ටන් ිල්ලසොි කියලා හරි ඉන්ට්‍රෙටින් එක පයිතගරස් හෙරක්ලිටයි හෙරක් ලයි් හෙරක් කලටස් හම ගොඩක් කටියගෙන ඒය කතා කරන එක බටහිට දර්ශනවාද ගන. නමුත්මට කියන්ඩරුණේ මේ පිරිින්සිිපියයා ැතමටිකාපොතේ තමයි එක ද ඒක සමමාන්නයි එක කියනක ඔප්පු කරල පෙන්න්නන්නේ. එක ඔප්පු කරල පෙන්න්න එක්සිියමටිකල එක අදසක් කිදිරිපත් කරවා එක්සිියමටික් පරවීන් කියල. ඉතින් මෙතනද මේ ගනිතේ. ූි විශ්වාස පදධී තමයි ඇක්හම් කියන්නේ. ඒ එක්ම් අපිට ශ්‍රද්ධාවෙන් පිළිගැන්ට වෙනවා. ඒක සකරන්න ගියොත් අපි එකයි එකයි එකතු කරන්න බැරි වෙනවා ඉතින් එතනදවලට අමතවෙලා තියවා මේ මේ නතනදිත් අපි පවිච්චි කලතින ්‍රදධාවනද කියෙන. ඊරගට අපිට හිතනකත්තමයි මේක සාමාන්‍ය ලෝක ඒ විදිට තියෙනවාහම විේෂ ්‍රද්ධාව කියලක් අවශනය අපිට බැලූගල්මට එකයි එකයි දෙ කියක ලෝක පේ්ඩ තියෙනවා කියලා ම එදා තුදාහරණ කී පැත්දුන්න. නි තාවයි ක්ෂම එකක්ත්තිෙන ඒ දැන බී සමානයි බ ධැන ඒ එකන්නේ දෙක දන්න තුන සමානයි තුන දැන දෙක දෙක දැන තුන කියැන්නෙත් පහයි තුන දන දෙක ගැන්නෙත් පහ. දැන් ඒක බැලු බැල්මට හරි අපිට අපිටේක ශ්‍රදධා පිගන්න දෙන එක හරිමිසාපිට පිගන්නවාගේතම හිතන්නේ. නමුත් මේක සාමාන්‍ය ලෝක හම අස්තාාවමට ගැලපනද කියලා බලන්න ැන් උදාහරනයක් වි ට කටහරිර කෙන්ටලා එකක ස්ට්‍රෝ ආගමටක් කියලා. නමුත් මේ කියන ගීතල බලන්න මගේ ඔලුව ඒ. ගේ කදබ එතකොට කඳ දන්න ඔළුව සමානයි ඔළුවදැන කන්ද හරිද. එක ම් මුලින් කදතියලා ඒකට ඔළු එක කරනවා. ඊට පසේ ඔළුව ඇටින් තියල කන්ද එකතුරන. ඒ දැ බී සමානයි බීදධන ඒවෙන්න නේ හැම ැන. නමුත් අපි ඒ ප්‍රශ්න කරිනහ මොද අපි ගනිතේ තියනෙන ූලික ඇක්සිියම් එක ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කිසිම ප්‍රශ්න කිරකින් තොරෝ. ඉතිං එක්තරාකාරයකට ශ්‍රද්ාවට ඔන්න ම තව කැම ටිකක් කිට්ටුවන එකක් කිවවා. ඉතිං එහෙම භාරගත්තහින්ද තමයි මට හාමුදුරුවෝ මේ පිටිපසතියෙන සුදුපාට වගේ ඒවා සත්‍ය විදියට ම කිවහ ඔයා ලාාගනි ද මංකිවොත් මේ පිටිපස සුදු පාටයි බිත්ති කියලා ඔයාලක කිසිම සැකයකින්තුරුවෝ රද්ධාවෙන් භාරගන්නවා. මොකද පොඩි කාලෙත් අපි පොඩිළම ඔවැලගේ පොඩිලමයි ප්‍රශ්ණනවානි අපප්චේ මුකද තියෙ කෙ ොම අපිව මොක්කර මුහද බිත්ය පෙන්නල මේ තින මහුද කියලා එයලෙක පිගන්න. යි අප ඉගෙනගන්න ක්‍රමේ. ඊලගට මේ ශ්‍රද්ධාව හොයා ගඩ තින ලේසි තැනක් තමයි අපි අවංකාවම ආදරේ කරපු අවස්ථාවග හිතරබලුවම බොරුවටනවේ කියන්නේ සහරලාට අපි ආදරේ කරනවා අදරන සම්බන්ධතා ඇතිකරගන්නවාඒ සම්බන්ධ ඇතුළ ඇතරම තිෙ මට හම්බුවෙන්න්න මොනවාද මට නැතිවෙන්නෙ මොනවාද කියන එක කියා මැන බැලීමක් නමුත් අවන් කාදරේටාවම හෙමයි නැහැන් උදාාරයයක් දිර අප ත්තො තර ශරකකා ලයි හිදදි ෆිල්ම් එ ෆිල්ම් කියන් ුළලන්න. ඒ වගේ මේ ප්‍රේමවන්තයා අර මිනිස්සු පණහක් සීයක් එක් තනීම ගහගණ්ඩයනවා. හරි මෝඩ වැඩක්නේ. නමුත් මේ වගේ ඒ මෝඩ විදිේ ගහන්ඩන්නෙමකොදඒ අවංක ප්‍රේමේහින්ද. එයා ්‍රලි හැදවතේ ගැඹුරින්ම විශ්ාසරනවා මේක තම ගැනුලළම හරි පිරිිලම හරි තමයි මට අවශ්‍යෙක්කෙන ඒ නිසා ම ජීවිතය අනිත් සියලුමු දේවල් කැපකරගන්න සූදානම්. මිනිසු පණහක් සීයක් එක් වුණ ගහගන්න සූදදානම්. ඒ කතාාවල තියෙනවා කිසේ වෙත් ඔයාලට තේල් ඇති ඔයාලගේ ළමයි සම්බන්ධ දේවල්ල අම්මතාත්ත සම්බඳධ දවල්ල ප්‍රේමන්්‍යය ප්‍රේමවන්තිය සම්බඳධ දේවල්ද සමහරවෙලවටම අවංකාදරෙක ඉරකක්වවා එක හරිම මෝඩයි හැබඒ දීල්ල එකක් නෙව. දීල්ල එකක් නෙවේ කියමොකක්ද අපිය කිය අර ප්‍රෝස්සන් කොන්ස් වලන්න මට මැතේ හිටියොත් මේටක නැති වෙන මටික් හිටියොත් මේටි හම්බ වෙන අන්න එතන තියන්නේ අවංකාදරයට වඩා යමකිසි දීල්ලක් ඉතිහර. මද මට මතක්කන සිදුවක් අර රූ කාන්තකි තියෙන ම ඇැවවා හරින් හදවතින් කියල සිින්දුවත්තින නිගේ නිකන් හිතල බලන්නකු ඉතල තයාට තේරෙනවා මේ ඒයාක රැෂන ලයිස් කරන්න හදනවා හැබේ රැෂණ ලයිස් කරඩිගේට අන්තිමට හදවත කියීනද හන් වෙනවා. ඉතිං මෙන්න මේ ආකාරයට ම ශ්‍රද්ධාවට එකක පැතිිකවල් පෙන්න්න යා කැති ිෆිනිසියන් එකක් තරගන්න එතති තයි අමලිකා ්‍රදධාව ආකාරවති ්‍රදධාව කිය ආකාරයක් ගන කතා කරන න ත අපිටේ වචන වැදන්න. ඉතිං දැනට අපි කරන්ඩෝනේ අපේ ශ්‍රද්ධාව කොය හරි තැනක තියෙනවා. ඒ තියෙන තැන තියන පැත්ත හොයා ගන්න එක තමයි අපි කරන්්ඩෝනේ. ඇත්තටම අපේ හිතට ඒතු ගැන්වන්ඩෝනේ අපින යම්මිතියක් කරන්න ගැමන් සර ඔන්ට ප්‍රනේශිප් ඉගැන්නවා සහ මේක බිශසයිව පටන් ගත්ත ොඩක්. එතන මට තෙරුණ ොන්ට ප්‍රනශිප පරජපර ෝසයක ගන්නකොට මේ ඔන්ට ප්‍රනශලට පැදගත්න ද තමයි බිස්නස් ගැන තියෙන දැනු ඒ එකක්වත් නෙේ ලියට වැදගත්තක තමයි පැශ් එක. එක එයාලගේ බිස්නස්ක හරි ඒකෝසකට හරි කොච්චර පශෂනේට් කියන එක. පැශනේට් කිය එක තයිපරකර හිත ගැඹරෙන්මට ආදරයක් වගේක. එයා කවුරකි ව්වත් එක නවත්තන්න. ඒ පැත්තටම යනවා. ඉතිං එකමදේ තමන්ගේ හිතේ ගැඹුරතියනම පැශ් එක. ආදරය ශ්‍රද්ධාව හොයා ගණ්ඩ අපිට වෙලාවෝනයවා. අපිට තමන්ගේ හිත පැත්තට හැරිලා එක බලන්්ඩෝනයනවා. ඊළඟට ංකිවතින ප්‍රශ්නය? මේ තමන්ගේ හිත පත්තර හැල බල අපේ හිතය ගැඹරුතින පැසන එක ශ්‍රද්ධාව ආදරය හොයා ගඩන වෙලාමු ගොන්නේේ එ වෙලාව අපි හම්බෙන් එක කර නන්න ද තින ද වල දන්න ල ජීත දැ කොරන ඉරවෙලා දැ ය කියවල කරොන ෆිෂලි ැහැයි කියලකිවා තවටික දවසකින් ජීවිතයි හොඳට බිසි වඩ ගන්නවා. එතකොට මේ වෙලාව නැති වෙලා නම්. එතකොට මේ වෙලාව තියෙන්නේ උනන්දුව අපිට ඒක තියෙන කල්. උනන්දුවතියන්නේ මං ඒකට කොච්චර ක්ින්සලයින්නවද මං මට හිතේ කොච්චර ශදධාවක් ඒ ගැෙන තියෙනොද කියන එක තියෙනකර. ඉතින් එතන දිතමයි අයි ගැට හ එන්න මේ වෙලාව තියෙන්නේ අපිට එකට උනන්දුව තියෙනවන. උනන්දුවතියන්නේ ඒක ගැන අපේ හිතේ පැළපදිංවෙච් ගැඹර තියෙන ශ්‍රදධාවව තියෙනවන. මේ ්‍රදධාව අපේ හිතේ තියෙක හොයාගන්්ඩ ආයිපාරක් වෙලාඕෝන. ඉතින් ඔන්න දැන් නෙම ගටයක් තිනවා අප ගැට ිහා ගම පුළුවන්තරංාකාරයකට එතන් නිම තව දෙකක් ගේී සතය කිවවා ිසිකල් යිස්ෝලේෂන එකක්හමටල් ලයිස්ෝලේන එකක් ගැන. ආර්‍ය ගතෝවා කිය කිව්වා අපි අම්ගිසියාආකාරකට ෆිසිකරි යිස්ොලේට්න එක ද මේක බැලූ බැල්මට ඉතාහාම සරල දෙයක් නමුත් මම මේක නැවත නැවත රිපීට් කරන්නේ මේක සරලයි වගේ තේරුණට ඇත්තරම් මේක සරලනෑ. එකනි මෙතන කිසි මැජික් එකක් නෑ. නත් මේක තමයි අපට කරන්න පුල හොඳමති දෙමන් උදාහරයක් කියන්න මම මහනවකොට අපේ බච්චකේ ආලෝ දෙෙෙක් ඇතරම් මටත්තුූමනාවත් තිබන්නන්නේ මහනුවන්න ඒ දෙන්න කිවව අප මහනයමුද කියලා මංකව මටනන්තවටිකක් වැඩ තියෙන ම පස්සෙෙන්න්නකිගේම නෑනෑ මේ ඔයාට මොනත් න වැඩ මේහම ශේ ප්‍රශ්ක ත් ෑ මහනෙන්න් ගෙරගවා. ඉති න්තව හනන් කගන්න මහනවමක කියලා. ෝමරරි අපි මහනුවෙන්න්න වාස දෙකක් විතර දාගන්න කොට අන්තිමටමගේ අලුව දෙන්න මට පොල්ලතින වන්විතර හනන ඉතින්. ඊට පසේ ම මෙහෙමකත් දැක්කක් දැන් හොයාලා හොඳර දන්න දෙන්නේෙක් ඒ ඒ දෙන්නට වඩා මන් හිතව මම ආධ්‍යාත්මිකව යම්කිසි ආකාරයකට දියුණුවක් ලැබුව කියලා ඒ දියුණුව ලබන්න එකම හේතුවක් තියෙනවා නම් හේටු දෙකක් තියෙනවා ප්‍රධාන හේතුවතමයි මට ආපු විවේකය වෙන කිසිමකක්නෙවී මටාපු විවේකය ඒ විවේක එක්තරකාරක ආටිෆිෂල් විවේකයක් ඒකනමකද දැන් හාමුරුව කෙනෙක්ු හම මට තින ස්ප න් බිටිස් නැතින. මට ගෙදරට සලකන්න නැහැ වැඩ කරන්න නැහැ කෑම බිමටික ළංඟට නවාවන්නේ වගේ විවේකයක් කම්පින. ඉතින්ගන්නන්නේ විවේකයවඩ අපේ හිත ගැන අපිට කරන්න පුළන් අධ්‍යයනයට ලොකු පසුුවක් හැදෙනවා. අනි පැත්තට මම විවේ ගැ තිත්සරහට දිගින් දිගටම කියන්න දවස් කීපයක් ැකල් මොකද ඒ අරමට මේක වැදගත්ත එකක්. හම ර්ශය ගැ ගැඹුරට දාරලා අර නාගර්ජන පාදය ම ශ ප ් ර වේ හොයාගන්න ව පල ඩට ති ැ ම ව ක් ලට විවේකේ පිට මන්්‍ය ජීවිතයක දති හොයාගන්න මරු නිසා අරතිනන නැප්පකක් දන්ට පෙරු ම පව ැ්පක්දාව ඊට සමාන ප විය ගන්න විදිියකත් කියල දෙන්න නමු එක එච්චරම සාර්ත කරමයක් කියලට ඉතින්නේ ඇත්තම විවේකය තමයි පලවිනිියක ඒ විවේ පැත් තමයි ිසිකල් ලයිස්ුලේෂන් එක දෙවැනි පැත්ත තමයි මෙමටර් ලයිස්ොලේෂන් එක මෙෙන්ටර් ලයිස්ොලේශ එක කියන්නේ අපි කොච්චර එකේ ඩිස්ටරක්ෂන් ොලින් ඇත ලයින්වාද කියලා. දැන් අපට ෆසිකලි දැනුත් මට උදේ මේ යාලුව කතා කරලා ලංකාවේයා සස්කැචුවවාන් කිය කැනඩාවේ ප්‍රවන්සේ එක ගොඩක් රිමෝටේරියය එකක් නමුත් ඒක ඉන්න. ඒ ෆෝන් එකින් මේ කතා කරගරන්නවා ඉතින් එකකට මටෙරුණ දැන් අපි කොච්චර මේ කැෑවට ගිහිල දැන්ත් අපේ ෆෝන එක ඉන්ටනට් එකට යන න තිවක තියනවන අප ලෝකට කනෙක්ට ලයින්නේ. එතන මට යිස් ලේෂන එකක් නැහැ. අඩුම ගැනි කතාපොතක් හරිබලන්නකොට අපි ඒකෙන් ලෝකෙත්තක ඉන්ටරැක් කරන ගනු දෙන කරනවා. ඉතින් මෙන්න මේ අයිස්ෝලේෂන් දෙක උඩ අපිට හම්බුවෙන එකම දේතමයි මීටයින් එකක්. අපිට තමන් වෙනුවෙන් මගේම කියලා ටයිකක් කම්බෙනවා. මේක පලය තමයි අපේ හිත බාහිරාවර්තී වෙලා තියෙන හිත අභ්‍යන්තරවර්තී වෙන අධ්‍යාත්මික වක තයි අධ්‍යාත්මක ගේ මතිකද දන්න එර පටිච්ච සමපදය කතාය කරනුකොට අධ්‍යත්ත බහිද්ධ කියල කතා කර. අධ්‍යාත්මික බාහිර ගියලා. ඉතින් මේ බාහිරාවර්තී හිත අභ්‍යන්තරාවර්ී වෙනක තමයි මේ මීටයිම්මක උඩාිට හම්වෙන්නේ. ඉතිං ඔයල මංගහි තැන් භාවන කරලා තියෙන කට්ටිය ඇති සහරයට දවස්දහයක්විතර කත්තෙක්වත් කතා කරන්නතුව කැලාක සයිල්ලන්් මඩිටේශන් එක කරලාවට පස්සේ හිතට සිදුවන වෙනස්වීම අදද කලතියනෙනවාද දන්නෑ එතනති බන්ද කලතියනවා අපේ අවුරුදු ගානක් ආපසටගේිය අවුරදු විස්ක් විසිිපහක් කියිය සමහට ඉතාම පොඩිකාලි පරණ මතක පවා ඉතාම පැහැදිලිව හිතරනැගෙන මොක දර ඩේටු ඩේ තියෙන මතකටික දැන් අපේ ඔක්කොමටි අයින් කරනවානි අපේ ෆෝන් කතා කරන ක්කොමයින්කරට පස අපිට හිතට නගාග්ඩ පුල මේ අදය තිබුණු මතකටික ගිය මාස ගිය සතිේ ඒටික මතක් කරන මතක් කල ඉවරුණනාට පස්සේ ඒටි කීවර වෙල්ලාහයනවා ඊට පස්ස හිතයනවා ගොඩා කාාපස්සට ඉතාම පොඩිකාල තිබුණු මක ඉතාම පැදිලිව හිතර නැගෙනෝ. එක්තරා කරකට යිපාරක් මංම මේ වගේ ක්ස්පිරියන් ෂයා කරණක පාඩුවත්තිේන මටනමේ ඔයානට පාඩුවත්තිනවා එකතම ඇතරම මේද මේ භාවන කොටස ම යු එකවත් දාන්නේ නැතුව ඉන්න තීරණය කළේ මොකද මේ කතා කරන එකක්න මේක කරන් ඩෝන එකක්. එනිසා අපි මංආයිපාරක් බ්‍රේග්ගහගන්නන් ඒවගෙන කියන්නේෙ තුනම්ම මට ඉතින් ඔොන්න දැං මේ විවේකය කියනක ගැන කතා කරකායිල්වේකේ චිත්තවිවකි උපදිවිවේකය කියලා විවේක තුනක් ගන කතාකර එතැදිකායි විවේකය කියන්නේ කයින් වික්තව සහ එකලාව කිය එක නමුත් අදමම් පෙන්න්නන්නම්න්නේ චිත්ත විවේය කියන්නේ මොකද කියලා. මේ ත්‍රිපිට කියදිනාකාරයට ප්‍රථමධානයට සමවැදුන හෝගේ සිත නීවරණයන්ගෙන් වන්න වූයේයේ. විතියධානයන්ගේ සම්වැදුනේ සිත විතක්ක විචාරයෙන්කෙන් වෙන් වූ යේවෙයි. තෘතියධ්‍යානය ප්‍රීතියෙන් වෙන් වූ යේවෙයි. ඉතිං මෙතන මෙන්නම විදියට මේ හිතට පත්තැන්න පුළුවන් අවස්ථාටිකක් ගැන තයිං මෙතනදි කියන්න මෙතදි පෙන්න්නන්නේට මතගදන්නේ අපි කතා කර කාමලෝකය රූපලෝකය අරූපලෝකය කියලා. මේ ප්‍රථමධ්‍යානය දෘවිතියධානය තෘතියදධානය චතුරත්ද්‍යධ්‍යානය කියන්නේ අපේ හිතේ තියන් පුළුවන් එක ටේට ෆ් එක්සිිටන්ස එකක් ඒකට කියන රූප්‍යාන අස්ථාව කියලා. එහට තිෙන අරූපධාන අවස්ථාව කියලා ආකා සංඥායතන විඤඥාශනද ආකා සඥා එහෙම මේ කේකගවයිින් වෙෙන් වෙලා ඊළඟ තලට යනවා. ආකින් චඥායතන ඊට පස්සෙ ඊළඟට තිනමි සෝතා පණ්යාගේ සිත සක්ඛාදච්ි විචිකිච්ඡා සීලබත ප රමාසයෙන් වි්‍යුක්ත වී. සකෘර්දාගාමියහෝගේ සිත ඕලාරික කාමරාග සංඥෝජනයන්ගෙන් ප්‍රතිග සංඥයෝජනයන්ගෙන් වියුක්තවෙයි. අනාගාමීගි සිත අනුක සහගත. මෙතන ඕලාරිකසාග කාමරාග ප්‍රතිගනි මෙතන ඉතා සියුම් වූ කාමරාග ප්‍රතිගවයෙන් වෙන්ව වුනාෑාවී. රහක් සූගී සිත රූපරාගෙන් අරූපරාගෙන් මානයෙන්, උද්දක්්ෂයෙන්, අවිද්‍යාවෙන්, මාන අනුෂයෙන්, බවරාග අනුෂයෙන්, අවිද්‍යානුෂයෙන් වෙන්වූයාවිවික්ත වූයේ වෙයි. මට මෙතන ති පෙන්න්නන්්ඩෝනුනේ මේ චිත්ත විවේකයට හම්බෙන හැමෙක් ෙනම් අපිට මේ එක තැනකින් තව තැනකට යනකොට තව එකක් අත ඇරලන්නේ ප්‍රථම ධ්‍යානයන්ට සමවැදුනෙක්කෙන කාමලෝකයේ තිබුණු නීවරණවලින් හිත අතහැරදානවා. එතකොට විතියධානයට යන එක්කෙන විතක්ක විචාරක කියයනක අතහැරදාලයනවා. ඉතිං මෙතනදි මොකක්ද වෙන්නේ ඇයි මෙහෙම දෙයක් වෙන්නේ මෙතැනද යම්කිසි ආකාරකට අතහැරීමක් සිද්ධ කරවා මේ එක අවස්ථාවලට හිත පත්කරගන්නෙක්ෙන. ඉතිං මේ අතහැරීම කියන්නමුකක්ද අතහැරීම බෞති අතහැරීම කුත්තිනවා මානසික අතහැරීම කගුත්තිීම. දැන්වාද ෞතික තාතරී ැ අපි ගයක් හදලා අපි ීන දැ එකක ඇති අපේක අතැර දාණඩව කියල. එ එකකට අප ධනේවිදියයට මොකක්කරි පූජ කරනකට එකක යමකිේ කාරක අහරදන්න. නමුත් සමහරටට අපි බෞතිකව අතහැරයට එක මානසික තා හිතේ ති දැ න්දගර තින ගොඩක්ටියේ මොකක්කරරි හාමදුරුවන්ට පූජා කරන්නට පස්සේ පූජා කරට පස්සේ. ල තනවා හමුදුවද මේ මොනවාවරයිද හමුදුවේ කරන වැඩ හරිද හෙම කිය හිතනවා. ඇතම මෙ එතන අප අතහරල ප්‍රමාණයක් ව විතරයි. බෞතික අතරයට තාම ඒක ඊළගට වඩද තින ොනාද කියනටක අතැරලනෑ හිතන් අතර ැසම්පර්නය. ඉතින් එතකට අතහැරීම හැබැ යොහොම බෞතික සහමානසික විදිට කිව්වට මෙහෙමත්තකත් තියවා සිත කය වනය සිත තියෙනවා කය වචනය කිය එක පැත්තක තියෙනවා. මේ කය වචනය කිය එක ඇත්තරම ප්‍රබලතාවය වැඩි සිත කියනකට වඩා. ඒක කියන්නේ අපි ියමක් මනසිං අතාරිණයක තමයි අමාරු වැඩේ නමුත් අපි මියමක් මනුසි මනසි අතාරනවා කියලා හිතාගත්තර වඩා ඒ ඇත්තරම කයෙන් අතහැරගත්තම ඒක මනසින් අතතාරෙන්ද තියෙන හැකියාව ඩි වෙනවා. මං කියන මෙන්න මේමගේ එකක් හිතන දැන් ඔයාට හිතං දානයක් තිෙන්ඩ පුුව. මත්‍ර කන්න පුුණුව. නමුත් හිතන් මෛත්‍රී කරන්නටඩ වචනයංහරි ක්‍රියාවංහරි මෛත්‍රීරණ එක අමාරයි. කාටහරි වචනයහරියහරි මෛ්‍ර කට පුළුවන්න වචනෙන්හරි ක්‍රියාවංහරි මෛත්‍රී කරන්න ලුවන්න්න. ඇත්තට මෙමයට හිතන් මෛත්‍රී කරන එක ලේසි. මන්දගල තිෙන ඔන්තරන් අප පන්සල්ල அම්මල මෛත්‍ර භාවනරලා. එියට බැසගවන් සෙරපපු දෙක පැටල්ලා ඉට පස බැන බැන යනයි ඇතු අම්ට කවදම ෙරප්පු දෙක් ගත්ති කියලා. හැබ ඇතුළ වඩලාාව මෛත්‍රී ාව. ඉතිං අරකාය සහ වචනයෙන් මෛත්‍රී භාව හරි අතැරි මහරි ප්‍රගුණ කරන්න පුළුවන් එක්නාට හිතන්ගේ කරනෙ ලසිකවරීතනවාන මේ හිතැන් කල්පනා කලමයක කරන්න පුළුවන් කියලා ඒ හෙමයන ිටම එකක් න මැනති ඒ එක නිසාමතවයි මේ බෞතිකයිසෝේෂක ෆිසිකල් අයිස්ුලේෂන් එක වැදගත්කම විවේකම මෙච්චර වර්ණනා කරන්නේ. ඉතිං ඊළඟට මෙමතින දැම්ක්කිවන්නේ හැමතැදදිම අප දැක්යමකිසි අතහැරමත්තිීීම ලවැනි ධානයටයනකොට කාමවිතාර්ක අතාරනවා. එතකො දෙවනිධානයටනකට විතක් විචාරාතාරරිනවා තුංග නිධානයටයනකට සුක අතාරරිනවා. ප්‍රීති අතාාරනවා. ඉතින් මේ අතහැරීම මොනවාගේද කියලාොත් දැක් මම ඉස්සර ලංකාවහිටපු පන්සලේ තිබුණ දේවාලයක්. දේවාලේ කාලිමෑනිියෝ සත් මෑනිියෝ ෑැනිවරු ගොඩක්කිින්න්නවා දැඩිබුන්්ඩ දෙවියෝහම ගොඩක්කින්නවා ඉතින් මේ දේවාලට මිනිස්සු එන හේතු කීපයක් පන් දැරතින. ඒතර මන් දැලතිනවා සහර මිනිස්ුඉන්න. ියෝගින් දෙවල් ල්ල නවා විතරයි නිකමටවත් පතුුවටිය දෙවියන්ට ගැහිල්ල දින්නේ. ඉතිං ඇ හැමතිස්ම ගනු විතරයි බලාපොරොත්තුවෙන්නේ දෙනු දෙනු කියලක් නෑහෑඇලක් ජීවිත. ඉතිං හොයි මුකත් දෙවියන්ට දෙන්න නැතුව. අපිත්මක දෙවියෝහ මුක්කම් වැඩ කල දෙනවා කියලා ඒ දෙවියන්ට කිසිම දෙයක් දෙන්නේ නැතුව. හැමතිස්සම දෙවියන්ගේ ොනහරි ලාපොත්තුවය මනිසුන්ට වඩා. මම දකිනවා අ මොකක්කරි පලතුරුවටියයක් කරි අරන්නවිල්ලා එක දෙවියන්ට දීලා දෙවියෝ මට මේහෙනම් කාරකක් දෙන්නඩ මේ තනතුරු දෙෙන්ඩ කියනෙක්ෙන හොඳයි කිය එහෙම එකක් මන් දකිනවා. ඒත් එක්කම ඒ පන්සලට මන් දකලතියෙනවා කීප දෙරෙක්කෙනවා අම්මලා ඒකටි ඇත්තරම එතනති බලාපරොත්තු වෙන්නේ දෙවියෝගෙන් උසස්වීම් යනවාහන කාරයම නෙවේ බලාපොරොත්වෙඉන්නේ. ඒයාලා බලාපොත්තු වෙන්නේ මටද සියරු ලෝක සත්්‍යයාටම ම නිවන ලබා දෙෙන්ඩ කියලා. මං ඒ එමිකන් බැලූ බැල්මටමන අවෞරුදු දෙකතුනා කාශලය කරම මට ෙරල්ලා තිෙනවා එකටි අවංකහැඟගීමෙන්. පතුුවවටයක් කාලමෑනියන්ට පජා කර කියන්නේ මට නිවන ලබා දෙෙන්ද කියලා. ඉති බක්තරාකාරක දකිනව මටී ස් ටික් ේවල් ල්න එකක්නට වඩා මේ නිවන වගේ කක් කිල්න්න නැක්කෙන ටනට ටිකක් කොදයින කියලා. ඉති ොට ැපේ කහදාව එක්කන කිින්න්න අයද දෙවියන්ට පලතුරුවවට්ියයක්ක් අද දෙන්න එයා එකක දේවල් ඉල්ලන්නන. තවක්කන කින්න ය පලතුරවට්ටිය දීල මන්දව ඔයාට මේක දෙන්න ඔයාට මේකදන්න කිය මට ික් ල්න්නන තවක්ක කිල්ලන දෙවිය ට පලතුරුවටිය දෙන්න. ංවායා ල්ලන්න මටී ස් ික් වල් වෙේ ට යාගේ නිවන වගේ හිතේ ාන්තිය වගේ මේ සියු ෝක සත්්‍යවට ම ඉල්ලන. ඒ හොඳ. හැත් තව කට්ියයක්ක්කින්න. ඒකට්ටේ තාම කලාතුරකින්තම මන් දැකලතිඉන්න ඒ කටිය ඔන්න පලතුරුවටි දෙක ර න්ල් . එනගම ඔන්න දැන් එකක් දෙවියන්ට දුන්නා. ඊළගේක අරගෙනකොට ිම ළතුරවටිදක යාගගේ රිබෝජණයට ගෙනාව කියලා ඉති ඇදග නොම හාමුතුර ට යකුත් න්න. ති එඒ දකින හාමුදුරුවන්ට මේ වෙඩාවේ කෑමත් නැ ඒනම් මගේ පළතුරුවට ම හාමුදුරන්ට දෙද වගේ. ඉති එතන ද අය පළතුරුවට්ටිය දෙන්නේ කිසිම දෙයක් බලාපොත්තුවකන්නෙව එයාට එක දෙන්න්ඩ පුළුවන් නිසා එයායක දෙවා. ඉතිං අවශ්‍යතාවය අවශ්‍යතාවක හාමුරුවන්ට තියන නිසා මගේගම පළතුරුත් තියන නිසා බලාපරොත්තුවකින් ඒ පූජා කරණෙක්කෙන අන්න කලින්කිීපු තුන් දෙනට වට හොදෙක්නෙක් දිර ම දකින. න්න ඒ ක්‍රමේයට අපිට කියන්න බොලක් කුසල මාර්ගයක් කියලා අපේ යම්කිසි හැකියාවක් එතනදි පෝෂණය වෙනවා මොකදද පෝෂණය වෙන හැකියාව අත හැරගැනීමේ හැකියාව ලදදන් සතුටුවීමේ හැකියාව කහොම දෙක වෙන්නේ දැන් අපි හිතමු අපි අපිගාව තියෙන දෙයක් යම් කිසිගෙනෙක්ට දෙනකොට ඇත්තටම ඒක දෙන්න අපේ හිත ඒක නැතිවුණ හම අපි සිද් වෙන අස්ථාවත් පිළිගන්න තර ලේස්ති ඩෝ අයිපාරක් කියන්න අපේ සන්තකයේ තියෙන දෙයක් බලාපොරොත්තුවකින් තුොරව කාටහරි දීලදාණ්ඩ. දැන් මංඒක මට මට තියෙන කටනේ මන් දෙෙන්නේ. ඒක දුන්නට පසේ මට ඒ පරිෝජනය කරන්න තින අවස්ථාව නැතියනවා. එතකොට එහෙම ට යම්කිසි දෙයක් පරිභෝජනය කරන්න තියෙන අවස්ථාව නැතිවෙලා ගිහාම ඒක දරාගණ්ඩ තරං මගේ හිත හැදිලලා තියන්ඩු මගේ හිත ශක්තිමත්තලා තියෙන්න්නවඕනෙ. හැබැ මෙතැන තිනෙන ගැටේ මේකයි. මට යම්කිසි දෙයක් දීලදාණ්ඩ පුළුවන් ඒක නැතුව ස්ටේට් එක මට දරාගන්න පුළුවන් නිසා. හැබැයි අන්න ඒවගේ හිතක් මට හැදෙන්න්නේ අරවගේ මොකක් හරි එම දීල දැම්මොති විතරයි අන්න එත නදිත්තායි අපිට ගැටයක් තියෙනවා යමක් අතහැරලදන්න පුළුවන් නැතිවීම බාරගන්න හිතහදාගන්න පුළුවන්න්නම් විතරයි. එතකොට අතහැරීම තුළින් නැතිවීම බාරගන්න හිතක් හැදෙනවා දීන් සතුුවෙන හිතක් අපිට හැදෙනවා. ඉතින් අරමංකිව මෙතන විශෂ සකස් න පල් හටැන ර්tuුව සයිකස් තියනවා එක තැනකින් ගැටේ කැඩුනට පස්ස එක් ුටයනවා නැත්තම් පල්ලහැටෙනවා. ඉතිං කවුරුහර කෙනෙක් මෙන්න මේවාගේ හිතක් ඇතිකරගත්තොත්මොක වෙන්නේ. යාගේ සිත නන්කම්පල්සිව් සිතක්කෙනවා නිවහල් සිතක්කෙනවා. ඒකන්නේ එයාට පුළුවන් ලදීන් සතුටවෙන්න මංා මොගක් හරි තිබුණද දුන්නා ඇයි හැම දෙෙන්ඩ පුළුවන් ගුණේ ඒක නැතුව අර ැත්තමට ඉඩම බැහවගේ කිය ීල ගේ හිත ඇතිවෙන ති නිසා. ඉතින් අන්න ඒ කෝඩ එයාගේ එයාගේ ගුණයක් පහල වෙනවා නන්කම්පල්ස ගුණාගයක් ඒ ගුණයට අපිට කියන්න පුළුවන් Cීලය කියලා A ලය කියන්නේ ප්‍රතිපත්තියක් ප්‍රතිපදාවක් රැකීම නෙවෙේ යාගේ හිත තියෙන දෙන් සටල් වඩ පුරු දු වෙලා ඇයිහම පුළුවන් වුණේ එයා යයාම ිසිදැ පූජාකර නිසා බලාපොත්තුවකින් තුර. බලාපොත්තුවකින් දුන්න න න්න එක ති නොදනට හොඳයි නමුත් බලාපරොත්තු හිතව දුන්න නිසා තමයි එයාට ඒ හිත තත්වයට ග්ඩ පුුවන්ගුණ හැබේ අයිපරක් එහම දෙන්නඩ පුුවන්ගයි ඒ ත් එක්සප් කරන්නට පුළුවන්ගගේද තකමක් හැමතිස්සම කිය මේ ගැට තිහා ලන්න මෙන්න මේ ගැට නිසා තමයි අපිට මේ චක්කරෙන් එලියට පනින්න බැරි ඩයින්නේ ඉතිං ආයිපාරක් මෙහෙමකත් තින දැන් අපිට මේක කරන්න පුළුවන් මංකිවන මේ මේ බලාපොරොත්තු රහිතව දේවල් දීම හැකියාවක් අපි පෝෂණය කරනවා කියලා. ඉතින් කාටහරි මේ කරන්න පුළ මෙන්න මේ හැකියාව පෝෂණය කරන්නත් අරමුණු කරගෙන එක දෙන්න පුුවන්. දැන් ඉස්සරහට දෙන්න දානක්කම අපි බලාපොත්තු නැතුව දෙදඩ ගන්නවා. ඒකට හේතුම ගද බලාපොත්තුවෙන් තොව. ේවල් දානදීමේ හැකියාව පෝෂණය කරගඩ. ඒකත් නරක නැහැ නමුත් IDඩියල් කේසි නරියෝය එක එහෙම අරමුණකින් උත්තොරව අපිට පුළුවන් හැම අවස්ථාවම අපි දීලදානවා. ඇයි අපේ හිත ඒක නැතුව ඉන්නත්. පුරදුවෙලා තියෙන හිද. ඉතිං මම මේ ළඟදිී දැක්කා අපේ එක මුස්ලම් බිදදු තෙක්කින්වා සකීර්ණයි කියලා පිස්ටව කියලා ටිකක් බෑන් කලත්තිෙන එයා එක්තනාකාරක විග්‍රහයක් ඉදිරිපත් කර මටතේවරු එකක මේ එක වැැදගැත් කියලාඒ කවය බඩිසම් කනමොක් හරි සකරණයික හම කිරණයි කියවා බුද්ධාගමේ දුක ගැන කතා කරනවා. දුකට හේතුව විදිට තන්හාාව පෙන්න්නනවා චතුරාරි සත ගැ තමය කතා කරන්නේ ඉටවස තන්හාාව නැති කර්ඩන කියලා පෙන්නවා. න්හාාව නැකිරීමේ මාර්ගයම් ගැන පෙන්න්නනවා. ඉතිං එතකො ස කකිරනයි කියන. බුදුදහම තින වැද තමයි මෙන්න මේ සත්‍යවල් දෙකක් එකනකට ක්‍රඩික්ටනා කියලා දු දුකට හේතුව වන තාව තහාාව නැතිරීම මාර්ගය ස්හාාව නැතිකිරීම නති කරන්න ඕනේ සා තන්නාව නැකිරීමේ මාර්ගය සකීර්ණයිගේ තර්කය තමයි මෙ තන්හාාව නැතිකිරීම මාර්ගයට යන්නත් තන්හාාවක් කෝලනේද කියන එක. තයියා බුිසම් වැැදී කියන්න ගන්න එක. ඇත්තට මේ සකර්ණයි කියන එකට හරිමත්තරයක් බ්‍රාහ්මණ සූත්‍රයේ. උන්න බ්‍රාහ්මණයට බුදුහාමුදුරුව දීරතිීවා. ඒක තමයි මේ තන්හාාව නැති කරන්නත් අපි පාවිච්චි කරන්න තන්නාවම තමයි. තන්නාව சන්දය චන්දයෙන්ම තමයි, ප්‍රහාණය කරන ක්‍රමයක් මෙතර කියල න්න. ඉතිං ඒක ඉතාමම් වැදගත් කරණයක් සකිරණයිට බ්‍රාහමණ සූත්‍ර, පුළුවන්න්න යවන්න ඕනේ. ද්දර්ශනය ප්‍රපෝස් කරන තන්නාව නැති කිරීම මාර්ගය තහාාව තුළින්ම තමයි වැටිලතින්නේ ඉතින් එක්තරාකාරකට මංග එක කිව්ේ අර බලාපොරොත්තු නැතුව යම්යම් දෙවල් කිරීමේ හැකියාව පෝෂ්ණය කර ගනීම මේ බලාපරොත්වේ දවල්රන්න පටන්ගන්න පුළුවන් නමුත් අයිඩල් කේක එක නෙව ඕ ඉහෙන දැන් අප කතා කරා මේ ශ්‍රද්ධාව සහ දානයහ සීලය කියන තුන ගැන ඉති මම එතදී ඔයාට මෙන්න මෙහෙම එකක් ඉදිරිපත් කර මතකත්දන්නේ අපි අර කලින් දවස ඉදිරිපත් කරපු විල ඒ තමයි අපේ හිතේ පතුලි ති හිතේ පතුලෙ තියෙන මම. එකනේ අපේ හිතේ අප වැහිච්ච ලේස් කෝඩක් යට තියන යම් කිසි මමත්වත් තියෙනවා. ඒ මමත්ත එක්තරා එකක විදිට පෙනස්වෙනවා එක්තරාකාරයකට ෆික්ස් වෙලත් තියෙන. නොමුත් මෙන්න මේ යට තියන එක අඳුනගන්න ඒ කවුද කියලා හොයා ගන්න අපි අවශ්ටික ගැ තමයි අපි පහගිදව්ටකීම දිගට කතා කරන්න මේ මන්ධ්‍යස්ත්‍රවීම සම්මාධීට්ිය. හ චක්ෂණ ශීවීම යම්කි සයාකරකට දේවල් සැකරල ප්‍රශ්ණ කරන පටන්ගැනීම. අනි පැත්තට නිවහල් සතිමත් මනසක් හොයාගන්නේ එක. නිවහල් මනසක් හොයාගන්නේක සහ විවේකය. ඉතින් මෙන්න මේ කරුණ ටික තමයි ඇත්තටම මේ කතා කරන සාකච්ඡාවේ කෝ එක, ක්‍රක්සක ඒටිකෙන් පිට එකක් ඇතරමට ලොකට වැඩක්න තන හට වචන ිකක් පිතරයි තිය. ති එතනදී දැන් අපි අර කලින් කරපු වැටික අයි කරල බලමු එන හැම දෙනාම මේ ලෑස්ති වෙන්න භාවනා කරන්න සුදුසු විදියකට අපි ඇස් දෙක වහගෙන අද කීපාකාරයකට භාවන කරල බලමු. ඕ ද අතනාරාම මේ විචක්ෂණ සේලිත් යි කියනකත් එක් සද්ාව ක්තිය කියනකත්තක්කයි පොලි කට්‍රඩික්ෂ යක් කියන නේද අනිවාරම තියන ඔ ඔය කියනක හරිට හරි එතන කට ික්ෂ ඇතින. න්න එත නද තමයි ඔයි කන්ට්‍රඩික්ෂන් එක එක්තර වෙලාමකද එක්කනෙ ජයගන්නවා. එඇත්‍ර මේ හොඳ ප්‍රශ්නක් චාමරහවේ අපිට මේ ශ්‍රද්ධාව කියන එක හැමතිස්සම අපේ රැෂනල් මයින්් කන්ට්‍රඩික්කරන. ඉත්ත නැද අරපං රකාන්තක සිින්දුවන්න යිපරක් කහබලන්නකු එයාඒක රෂන ලයිස් කරන්න හදලා හදලා අන්තිමට හදවත කියෙන දට එකඟ වෙනවා. ඉතින් අන්න එකක්කග වෙන තැන ඔයල් හොයා ගඩ බලන්න ඒකෙ දැ අයිපරම මම අර කලින්කුව මේ ආදරේ ගැ මතක් කරන්න කියලා දැන් ආදරේත් අපි රැෂන ලයිස් කරනවා. හැබයික් වෙලාකද රැෂන ලයිසේෂන් එක පැනලෑනෝ. පැනලගේල්ල ශ්‍රද්ධාව මතුවෙනවා. ඉතින් මේ ඕනම මාර්ගයක මුලමින් පවතින්නේ ශ්‍රද්ධාව කියන එකක උඩ. හැබැඒ ශ්‍රද්ධාව එක්තරාකාරකට හරි මෝඩයි. අනි පැත්තට ඉිතන් තින ලොකුම ප්‍රශන තමයි ඒ ශ්‍රද්ධාව අප වැදි පැත්කට ගෙනියයිද කියලා. ඉතින් මන් මෙහෙම එකක් කියන්න. අවක ශ්‍රදධාව කවාවත් අප වැදදි පැත්තක ගෙනන්නේ ැෑ. මොදකට හේතුව අපි යම්කිසි වැරදි දෙයක් කරෝත්. ඒ වැරදි ප්‍රමාණයට සාපේක්ෂව අපි හරිියකට කිට්ටුයිෙන. මංගේේපක හරිද. අපි ශ්‍රද්ධාවංයක්තව වැරදිදයක් කරනවා. ඒ වැදදිදේ කරන මටක ලයි සුනත් මේ වැරදිී කියෙන මං අයි කවදත් ඒ පැත්තර යන්නේන මං ඉතනින් හට හරි පැත්තර තම ඇන්නේ මේ එක එක්තරකාරකට මශේන් ලන ලෙන්නේ.